හමන්හාජකවාලිසු අත්ත්‍රගච්චන්තුදීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්හෙමොක දම් දම්මා සවන කාලු අයන් බදන්හා දම්මත් සවෙනෙ කාලු අයන් බදන්හා දම්මාත් සවෙන කාලු අයන්බදන්තාහා නමුෝතස්සේ භගිවිතුූ අරහතු, සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ. උතුරාථතාගත බුදුරජාණන් වහන්සේ ලොකසත්වයන්ගේ හිතසූ පිණිස උතුන් වු චතරාරි ස ධර්මයන් දේශනා කොට හදාරන්නට හෙදනා. ඒ අනුව ඒ උතුන් වූ ධර්මයන් අවබබෝධ කරගැනිමින් ලෝක සත්‍යය බහෝ දෙනෙකින් මෙ සසර කතරෙන් එතර වෙන්නට යෙදුනාා. අපි සුධනන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනාවෝ ධරමයන් මුලික කරගෙන විශේසෙන්ම සූත්‍ර දේශනාවන් මුලික කරගෙන දේශනාවන් සාකච්ඡා කරගන්නට. එ අනුව අපි මුලින්ම සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවන් ධර්මානුකූලොව විග්‍රහා කරගන්නට බලාපොරොත්තු වෙනවා. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තියට අධාලව නලවක්ගේ තියෙන පළවෙනිේ සූත්‍ර දේශනාවතමයි ඕග තරණ සූත්‍රය කියල කියන්නේ. අදදවසේ අපි බලාපපුරොත්තුවෙන මේ ඕග තරණ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්මකාරණාවන් සාකච්ඡා කළගන්නට විශේසයෙන්ම බුදුරජාණන් වහන්සේ දේවතා සයුත්‍රයක්ම දේශනා කරල තියෙන්න්නේ දෙවියන් වු දිසා. බුදුරජාණන් වහන්සේ ගෙන් දෙවියන් ඇැසූ ප්‍රශ්නයකට පිළිතුරක් වසයෙන් තමයි මේ ඔග තරණ සූත්‍රයත් භාගයවුතුන් වහන්සේ දේශනා කොට හදාරන්නේ. ඒවන් මේ සුතා නකන් සමයන් භගවා සාවත්්‍යයන් විහරති ජේතවන්නේ අනාත පින්ඩිකස් සාරාමෙන් අතකෝ අ්‍යතරාධීවතා අභිකන්තහායරත්යා අභිකන්ත වන්නා කියවලකප්පං ජීතවන නෝභාසිත්වා යනභගවාතේනු පසන්කමි පසම්කමිත්තා, භගවන්තා නවිවාදිත්හා, ඒකමන්තන්න්නටහාසි ඒකමන්තන් ටිතාකෝ සාධීවතා භගවන්තන්නේ තුද හෝච. මා විසින් මෙසේ අසනු ලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමී පේ ජේතවනු නම්මු අනේ පිඩුසිටාණන්ගේ ආරාමේහි වැඩවසනෝ. ඒකාලේ මහා මනාවර්ණය ඇති එක්තරාදිරී පෙරයම ඉක්මගිය කල්හි මු දෙවරම බබුලවා භාග්‍යවතුන් වහන්සේ වෙ එළමිලා එ බුදුරජාණන් වහන්සේ වැඳල එකක් පසකරින්වා ඒකත් පසකින්න දෙවියන් භාජයතුන් වහන්සේගෙන් හන ප්‍රශ්නයක්. තර බුදුරජාණන් වහන්සේ දෙවියන් වෙනුවෙන් ධරම දේශනා කරන්නට වෙලාවක්වෙන් කරගෙන තිබුණ දෙවියන්ට. පෙරයාම්ම ඉක්මුවට පස්සේ කැනේ මධහිම රාත්‍රිය ඉක්මවා ග්‍යයාට පස්සේ එ පෙරයම් කාලයේදී බුදුරජාණන් පෙරයම ඉක්මවාගේ කාලයේදී බුදුරජාණන් වහන්සේ සමීපේට මනා චත්වර්ණයඉන් යුත්තව මනාවර්ණය නාලෝකයෙන් යුත්තව බබුලුආ ගත්ත දිවිකෙනෙ බුදුරජාණන් වහන්සේ සමීපේට ඇවිල්ල අහනු ප්‍රශ්නයක් තමයි දේවතා සයුත්තිමි ඕගතරණ සූත්‍රයුතුලින් සාකච්චා කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනුවමේ දේවතාව කතන්නතුවන් මාරිස ඕෝගමතරීින් ඕෝගම තරීති කියලා එකන්නේ නිදුකාණන් වහන්ස මේ ඕගේ කොයි විදිහට ද තරණය කරන්නේ කළන එ නැත්තම් නිදුකෑණන් වහන්සව වහන්සේ කොයි විදිහයටද ඕගේ තරණය කළේ කියන ප්‍රශ්නිතම යහන්න. එතොර බුදුරජාණන් වහන්සේ මේ දේවතාවට දෙන පිළිතුරු තමයි ඇවැත්නි මම පිහිටටමින්ද වැෑයම් නොකරමින්ද ඕගේ තරණය කලා නොපිහිටලා වෑයන් නොකර ඕගගේ තරණය කලා කියලාකෙනවා. පිහිටා සිටියත් නෑහ කියනවා. වෑයමක් ගත්තෙත් නැ කියනවා. පිහිටා නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කලා කියල කියනවා. එතකොට මෙතන දී අපි කල්පනා කරන්න ටෝන මොකක්ද මේ දේවතාව අහන ප්‍රශ්නය ඕගේ. ොට ඕගෙහි කියලා කියන්නේ. මේ සසර ගමන කියන එක. සංසාර සාගරය වනත සංසාරෝගී ගැන තමයි මේ ප්‍රශ්නයහන්නේ. තවිදිීකට කිවොත් කාමෝග භවෝග දිට්ටියෝග කියන ඕෝගයන් ගැනමේ හන්නේ. තොර දැංගි කල්පනා කරන්නට වෙනවා. මේ දේවතාව මේ ඕගයන් තරණය කළේ කොයි විදිහයටද කියලායි. භාග්‍යතුන් වහන්සකින් ප්‍රශ්න කළේ භාග්‍යතුන් වහන්සේ දෙන උත්තරේ තමයි ඇවැත්නි මම නොපිහිටමින්ද වෑයන් නොකරමින්ද මෙවුගේ තරණය කලාා කළ කියෙනවා. එතවට ආයයනවා කසේද බොහන්සමේ නොපිහිට වෑයන් නොකර ෝගේ තරණය කළේ කොයි විදිහට ද පිහිටන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව මේ ඕගේ තරණය කළේ කොහොමලි කළහ එතොට භාග්‍යවතුන් වහන්සේ දෙන පිළිතුරතමායි පිහිටල සිටියොත් ගිලෙනවා මගත්ද යම් විීට එක පිහිටා සිටිම්ද එකල්ල ගීලෙනවා යම් ටක වෑයම් කෙරින්ද එකල්හි ඉල්පයනවා. ඉල්පයනවා කියන ඉක්මවා යන පිනායනවා කිය එක. මෙසේ මම නොපිහිටිමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කලා කිය කියනවා. නොපිහිටමින්ද වෑයම් නොකරමින්ද ලෝකෙහි තෘෂ්ණාව තරණය කළ කෙලෙස් නැසූ ශ්‍රීනාාශ්‍රව භ්‍රාක්්මණයකු දකිම් කියලා මෙ දෙවී අමකක්ද කරන්නේ ශාස්රුන් වහන්සේට කියපු කාරණාව අනුද දැනගත්තා ගැන තේරුන් ගත්ත දරා ගත්තා. එතර මේ දෙවිත මේ භාග්‍යතුන් වහන්සේගේවාචනය අනුමෝදන් වෙන අනුමෝදන්වෙලා භාග්‍යවසන් වහන්සේට බැඳල පැදකුණු කරලා මේ දෙවී අන්තරස් ධහන වෙන තමයි සරලවම සිද් වන දැන් ඔන්න අපි කල්පනා කරන්නට වෙනවා භාග්‍යතුන් වහන්සේ සමී පේට පැමිණිච්ච දේවතාාව භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්නය ඔබහන්සේ කොයි විදිහටද යෝගෙ තරණය කළේ එතවට දැන් අපිට තීරෙනවා මේ දෙවයා කියන්නෙත් මන අවබොහෝ දෙයක් තිබුණු කෙනෙක් නැත්තම් මේ දෙවියන්ට පුළුවන්කමක් නැහැ මෙවැනි ප්‍රශ්නයක් භාග්‍යවතුන් වහන්සකගහන්. එදෝ දෙවයාට නුවන තිබ නිසා ප්‍රශ්නය අනුමොහෝදන් වෙනවා ප්‍රශ්නයකදෙන උත්තර පිළිතුර තෝරගෙන බොහොම සතුටෙන් භාග්‍යවුතුන් වහන්සේ වැඳ පැදගුණු කොට මෙතන ක්ම වෙලා තුරදහන්ලයන් එහමන අපි මේ කෙටියෙන් දේශනා කරපු සූත්‍ර දෙහෙසනාවේ අර්ථය විස්ත වසයෙන් තෝරගන්නට ඕන මේක අර්ථය විස්තර වසයෙන් තෝරා නොගත්තුතින් අපිට මේ සරල අදහස වටහාගන්නට පුළුවන්කමක් ලැබෙන්නේන හැයි පිහිටාද නොසිට වෑයම්ද නොකර ඕගේ තරණය කලා දේවතාව නවතහන ප්‍රශ්නය තමයි කොයි විදිහයටට ද පිහිටා සිටින්නේ නැතිව වැෑයමක් නැතුවම යෝගි තරණය කරන්න. දැන් අපි හිතමකෝ මහා කුණාටුවක් අපිතු මහා ජලකඳක්යෙනවා. මහා ජලකදක්තියෙන් තැනකින් එතරටාපය එතර වෙන්න ෝන මෙතර ඉඳල කෙල හිතන් නොබමාවට මහා ජලකඳක් ගහගෙන ගහගෙන යනකොට, එ මහා ජලකද ඉක්මවමින් එ මහා ජලකද ඉක්මවා ඉදිරියට ගමන් කරන්නට ඕන දැන් අපි උපමහා සහද්දක සහිත්‍යව කතා කළුත් මෙතනදී පීටලා හිටියක් මොකක් කෙනවාද පිීතුමඒ අතුරට පැල්ලා එකතැර නැවතිලන්නවා මොකුත්ම නොකර එතොර මගක් කෙනවාද එතකට ගිලි ලෑනවා තවර කියෙන මහ වෑයමක් ගන්නවා මකදදම ෑයම් කරනවා කියෙන කියන්නේ දැන් අපි කල්පනා කරන්නට වෙනවා පිහිටල දමයි වෑයම් කරන්නේ දැ මකක්ද කරන්න එකතැන ඉඳගෙන එකතැන ඉඳගෙන අපි වෑයම් කරන්නවා අයිතරට යන්න ඒත් රක්නෑ මොකදවෙෙන ඇර ජලකන්දය විල්ලා එකතැන එහෙම ඉන්න ඇද්දී ජන්ද ඉක්මෝවල යන ඉක්මෝල යනවා කියනකක්ද දැ අපි හිතමු එක තැන මොකුත්මො ලොකොරන්නවා එක තැනම අත්ගගා අත්ගා එතනම්ම වෑයම් කරකර එතනම ඉන්න එතකොට එක්මකක්ද ඒ ඉන්නකොටත් අර ජලකන්ද ඇවිල්ලා මෙ මනුස්්‍යාව ඉක්මෝවල යනෝ ඉක්මෝලගහිල් ඒත්වෙන්න විනාසයදහැ ඒතින් විනාසයක් එකතැන නිකං හිටියත්තටන්න එකතැන ඉඳගෙන මහා වීරයක් ගත්තතට දැගදර අප ගල්පනා කරන්නට වෙනවා මෙතන භාග්‍යවතුන් වහන්සි පෙන්නෙනවා මම යාම්බිටක පිහිටා සිටින්ද එකල්හි ගිලමි ඇවැත්නිි මම යම්පිටක වෑයම් කරින්ද එකල්හි ඉල්පයමි ඇවැත්නිි මෙසේ මම නොපිහිටමින් වෑයම්ද නොකරමින් පෝගේ තරණය කළින් දැන් අපිට අරඋපමාව පවා ඒවිදිහට ගත්තට එක එහෙම යම් අදහත්සක් දරාගන්න කිව්වා මිසක මේක මීට ගොඩාක් ගැඹුරට යන අර්ථකථනයක් තමායි මේ සූත්‍ර දේශනාවතුළ විවරණය කරන්නේ අපි දැන් කල්පනා කල්ල බලන්න ටෝන මේ පිහිටා සිටිනවා කෙනෙ ආර්ථයමොකදද වෑයන් කරනවා කියන එක අර්ථය මොකක්ද කියලා ධර්මානුකූලු විමර්සනය කරන්න ඕන මොකද අපි හැම දේම ගලපගන්නේ බොහෝ වෙලාවට මෙ බාහිර සම්මත අර්ථකතනත් එක්ක තමයි අපි ලෝකෙ බොහෝදේ ගලපන්න උත්සාහවන්තිවෙන්නේ ඇත අන්තේ සහ නැතන්තියකෙන්නන්ත දෙක ස්පර්ස කරමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ අන්ත දෙක ඉක්මවා යන මෙ අන්ත දෙකට වැටන්නේ නැතිව තෝරගන්නට තියෙන ධර්මයක්. දැන් අපි කල්පනා කලොතින් මේ මොන තැනින් කතා කළත් අපිට අන්තිමට මෙහැම කපා කරන දේකෙන්ම මතුවෙන්න ටවමනා කරන්නේ චතුරාය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් දේශනා කරන්නේ චතරාරය සත්වීම මෝලික කරගෙන චතාරි සත්‍ය අවබහෝදේම මොලික කරගෙන එතකොට මේ සරලව උඩින් මතුපිටින් මතුකරපු කාරණාවේ මහාරත සම්පන්න බවක් ගැඹුරක්තියෙනවා ඇැයි ආර්ථ සම්පන්න බව ගැම්ුර අපිට මෙහෙම උඩින් මේක කියාගෙන ගියාට වැටහෙන අපිට මේක වැටහෙන්නේ අරමම් මුලින්කිව් වගේ ඒවාගේ සරලාද හසක් හිතරයි කොතන හරි වතුරක ජලකදක පිහිටල එකතැන හිටියෝ ගිල්ලයානවා එකතැන අත්දගා හිටියත් අර ජලකන්ද ඉක්මවා ගිල්ලමකක්කෙනවාද ඒත් විනාසයට පත්වන ඒත් මකදද වෙන්නේ ඉක් මෝලය යනවා මෙතන මේ විදියට හිටියත් ගිලෙනවා. තු ඔය වගේ අදහසකින් තම අපට සරලෝ වැයට හින්නේ අපි නිකන් කියනකොට උඩින් අපිට පාට්ට එන අදහස දැන්ගතමට අප කල්පනා කරලා බලන්න ටෝන මේ කපාකරපු කාරණාව පවතින ගැඹුරු අර්තය කොයි දිහද ගල පන්නි කියලා අපි මේ මොනවා කළත් මෙහැම සූත්‍ර දේශනාවකම අර්ථය ගැලපෙන්න්න ටඕන පටි සම්පාදයට දෙෙන කොහෙටවක් ගැලපිල් හරිියන්නේ දැන් අපි සූත්‍රයක් තියෙන දේසනාවක් වුණත් එක අර්ථකතනයවෙනි පටිසම්පාදධරම එනිසා අපිමි ලෝකෝත්තර ධර්මතහවිය අවබෝධ කරනකොට මේක අපි ගලපන්වුවන වෙන ලෝකෙතියන වෙන මොකට වටනෙවී මේ අපි ගලපගන්නට වනු පිසම් පත් ධර්මයට. මොකද මේදල පටිසම්පාද ධර්මය මතු වෙනවා. චතරි සතති ධර්මය මතු වෙනවා. එහෙම නම්, මෙතන අපි කල්පනා කරන්න ටෝන මේ කතා කරන ඕගියෙ තියෙන්නේ ඇත්තටම බාහිරෙන් එතරවෙන්ට තියෙන දෙයක් නෙවේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්න ඕගය කාමෝග භවෝග දිට්ටියෝග අවිත්‍යා ඕග කියන මේ සතර මහා ඕගයෙන් තමයි එතරවෙන්නට තියන්නේ. අපි කාමෝග තුළ පිහිට ල හිටියොක් මගදද වෙන්නේ අපි මේ ෝගයේ තුළ පිහිටා හිටියොත් අපි කාමේ ගිලෙනවාන අපි එතකොට භවේ ගිලෙනවා අපි දිට්ටිගත වෙලායේ දුෘෂ්ටිවල ගිලෙනවා අවිද්‍යාව තුළ ගිලෙනවා. එතවට ඔන්න අපි කල්පනා කරන්න ටඕන මේ කාමෝගේ තු භවෝගේ තුළ දිට්ටිෝගේයේ තුළ පිහිටා සිටිමින් කොපමන වෑයම් කළත් වැඩක් නෑ ඇයියේ අපිට දහම හම්බෙන්නනෑ අපි දහම ඉක්මෝවල වෙන පැත්තකටයි යන් ඔග තමයි මෙතන තියන ලෝකෝත්‍රර වසිෙන් කළපන්නතිය අර්ථය. එදවට අපි කල්පනා කරන්නට නැහෙම නම් කාමෝගතු පිහිටා සිටිමින් භවෝග තුළ පිහිටා සිටිමින් දිිට්ටි ඕෝග තුළ පිහිටා සිටිමින් අවිද්‍යාවෝග තුළ පිහිටා සිටිමින් කටයුතු කරන්න කරන්නමකදද වෙන්නේ. පිහිටීම තුළ සිද්ධ වෙන්නේ ගිලියයාම. මේකේ පිහිටල කොපමන බෑයම් කළත් අපි යන්න මකත්වනට කාමය තුළටම යන්නෙනේ අපිට ධර්මය නෙවේ මුණ ගැහෙනම ගත්ද කාමය නිල්ප යනවා අපි ඉල්පයනවා කියලා කියන පිනායනවා කිය කිය වචනකින් කිවොත්ඒකට පිනා යනෝ සතුටි නිල්පගියා කියලන තර සතුටින් නිල්පගියා කියලා කියන සතුටින් පිනාගියා කියන්නේ එනම් ඔන්න අපි කාමේයට කොපමන වීර්්‍රිය කළත්මකදද වෙන්නේ කාමෙන් පිනා යනවා මෙසක ධර්මයෙන් සරණක්න කාමෙන් එතර වෙන්න පුළුවන්ද කාමේ පිහිටලා ඒකට දැඩිසේ වීර්්‍රිය ගත්තත් කාමෙන්ම පිනා යනෝ भවය කියන පැවැත්මටන भाව කියන පැවැත්ම රूप බව रूप බව खाම බව මේතුල අපි පැවැත්ම පවත්වන්න පවත්වන්න මේක බැහගන්න බැෑගන්න अब මකවෙන भවයම ගිල ෙනවා පැවැත්මේම गිले න ත පැවැත්ම තුले කොත්පමන උසාහගත්තත් මේක පීටල මකවි भाවයම භවෙන් මක්මයන ඉල් पයන පැවැත්ම තුළම අපි පැවැත්නයම වහගන්නවා වසාගන්නවා ඒකෙම ගියලනෝ දිිටිගත වඋන්න්නොත් යම් දුෘෂ්ටියක් තුළමකදවෙෙන් සීලබ්බත පරාමාසයක් තුළ හරි දිට්ටිගතුනොමකදවෙෙන් ඒ බැහැගත්ත දිට්ටියේම ගිලෙනවා ඒ දුෘෂ්ටිය තුළ කොපමොන වීදිය කළත්මොකක්ද වෙන්නේ ඒ දෘෂ්ටියෙන් පිනා යනවා මිසක් ඒ දුෘෂ්ටියෙන් ඉල්පයනවා මිසක් මේක තරණය වීමක් සිද්ධ වෙන්නේ අවිද්‍යාව තුළ පිහිටුවත් අවිද්‍යාවේම ගිලෙනවා මිසක ඒ තුළ ගන්නාව වීර්ිය තුළ අවිද්‍යාවෙන් ඉල්ප යනවා මිසක. අවිද්‍යාවෙන්ම පිනායනවාි අවිද්‍යාවටම යට වෙනවා මිසක කවදාකවත් එෝගේ තරණය වෙන්නේ අවිද්‍යාවගේ තරණය වෙන්න. එහෙනම් ගොන්න අපිට අර්ථ සම්පන්නුව මේක වැටහෙන්ඩ වෙනවා කාමෝග දිට්ියෝග, භවෝග, අවිද්‍යා ඕෝග කියන සතරම හා ඕෝගියකට මැදිවෙලා තම මේ පැවැත්ම සිද්ධ වෙලෙ නය. දවට මේ සතර මහා ඕෝගය තුළ පැවැත්ම සිද්ධ කරමෙන් යනකොට මේක තුළම පිහිටලා මේක තුළම ගන්නාවෝ වර්ය සසරට මිසක එතරට නෙවේ. පැවැත්මට මිස නැවැත්මට, එ නිසා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ආර්ථ දැනගෙන අර්ථ සම්පන්නුවතමයි කියන්නේ ඕගේ පිහිටා සිටිියොත් නම් කරන්න දෙයක් නෑ ඕගේ මයි ගිලෙන්න්න සිද්ධවෙන්නේ? පිහිටා සිටිමින් ගන්නාවෝ වීරියෙන් නැති වැඩකුට්නෑ මේක පිහිටලා ඇයි? අවිද්‍යාවේ පිහිටලා වීදිය කරන්න 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 අවිද්‍යාව ඇතු හෙමද නැද? අවිද්‍යාවෙන්ම පිනා යනවාදනයක් දැයි පිහිල්ල තින්න කොයද අවිද්‍යාව එදට භවය තුළ පැවැත්ම තුළ පිහිටලා වීර්ය කරන්න කරන්න කරන්නම ගද වෙන්නේ එ භවය තුළම පිනා යනවා බවෙන්ම ගිලෙනවා පස දිිට්ටිගත වෙලා දිට්ටිය තුළ කොපමන වීරය ගත්තත්ය දිටියම ඉක්මවා යනවාමසක වෙන යමක් වෙන්නේ දුෂ්ටියෙන්ම අපි මකක්වෙන අද පිනා යනවා දැන් අපි දන්නවා මොකක්කරි කාමයක බැසගත්තොත් මකක්දවෙන්නේඒ කාමේ පිහිටා සිටියොත් ඒ කාමේම දවසන් දවස ගිලන වදනඇද ගැබරටම එකකාමය ඇතුළම ැ අපිහිතම කාමුක අදහසක් කාමේ කාමය තුළම ඉන්නවා අපි ඒ අදහස්ස තුළ මකදද වෙන්නේ පිහිටාගෙන ඉන්නවා එතකට ඒකතුළ පිහිට ගැන ඉන්න 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 කාමය තුළ මොකක් කෙනවාද ගිලෙන්න්නේ යනෝ. අවි කාමය උපමා කරනවා මඩ ගොහරුවකටන මඩගොහරුවට ත මඩගොහොරුවක පිහිටල ඉන්න ඉන්න මකක්ද වෙන්නේඒ මඩේම ගිලෙනවා හිලාට අපි කල්පනා කරන්න ටෝන එ පිහිටපු එක ඇතුළෙම කොපමනවෑ යම් කළත් ඒක ඇතුළෙමද නැ ඒකෙම ඒක ඇතුළෙම ඒකෝමික්මෝයා යනවයි. කාමයේ තුළ පිහිටල්ල පිහිටල්ල ඉන්න ඉන්න ඉන්නඒ කාමයෙන් පිරිල්ල ඉතිරෙනවාහද නැ්ද. එක කාමයෙන් පිල්ල යිතිර කාමේ දෝර ගලනවා කියල කිය. දෝට පිරන්නේ ඉතිරෙන්නේ ඉල්පයන්න මොකන්ද. කාම. සතුටින් පිනායනෝ වගේ කාමීෙන්ම පිනායනෝ. දැන්ගොන් අපි කල්පනා කරන්න ටෝන ඒම නම්. අපි ජීවිතයේ පැවැත්ම පවත්වන්නේ මොකක් තුළද. ඔන්න ඔය කාමෝගී පිහිටමින් භවෝගී පිහිටමින් දිත්‍යෝගී පිහිටමින් අවිද්‍යාවගේ පිහිටමින් මෙන්න මේ පිහිටීමත් නිසාමමිකේ ගිලෙමින් ඒ තුළම ගන්නාව වෑයම එතනින් නිහාට පෙන් නෑ එතනින් නියාට දැනෙන් නෑ ඒකෙෙන්ම පිනායනෝ. කාමේම පිනායමින් පැ පම දිට්ටිගතවලම පනාම අවිද්‍යාවම පිනායමින් තමයි පැවත්ම පවත්න්න. දැන් අපි කල්පනා කරන්න ටෝන් මේ කාමයේ පිහිටපු දිට්ටිගත විච්ච අවිද්‍යාව තුළ පැවැත්ම පවත්වන සත්්‍රයාට කාමේම මකක් කෙනවාද. කාමීමයි වටින්නේ එදිට්ටියමයි වටින්නේ. එ භවේමයි වටින්නේ අවිද්‍යාව මයි වටින්නේ. ඒක තමයි තියෙන භානකකම. ඒ තමයි මේක තියෙන භයානකකම. හරියට අසූචයේ වහගත්ත පණුවා අසූචය තුළම පිනා යනවා මිසක අසූචයේම ගිලෙනවා මිසක මේ අසූචය ඉක්මවන්නට තරම් හැකියාවත් මෙහසූචයේ වහගත්ත පනුවකුට නෑනේ යාසූචය තරම්බටින දෙයක් යාසූචයේ ගිලනවා තරම් සතුටක් යාසූචයෙන්ම පිනා යනවා තරම් සතුටක්මහසූචි වලය ඉන්න වූ පණුවට ඇත්ත නෑවාගේ මේ කාමයෙන් මැඩගත්ත හිතත්වය විදිහමයි. මේ සතරමා ඕගේට මැද විච්චිහිතත් එහමමයි. ඒඕෝගේම බැසගන්නවා මිසක ඒෝගේම පිනා යනවා මිසක ඉන්න හැට දෙයක් නෑ දන් කල්පනා කල්ල බලන් ජීවිතය ජීවත් වෙනවා කියලා පැවැත්ම පවත්වනවා කියලා කරන්න ඔයිටිකමද නැත්්ද ඔයිටික තමයි කරන්නේ. හැමෝම කැමෙති කාමයන් ඇැසුරු කරන්නන කාමයන් ඇැසුරු කරගෙන් පැත්ම භවය පවත්වගෙන් ඒ තුළම දිට්ටි ගතවමින්නේ මේක තමයි වටින්නේ මේ මේ දේතමයි හොඳ කියලා ඒතුළම මකද කරන්නේ. දුෘෂ්ටියක් කදාගෙන දෘෂ්ටිය මත කිදා බැහැගෙන අවිද්‍යාවෙන් අතර මංගලා මේකෙම පිනායමින් ජීවිත පැවැත්ම පවත්වනවා. ඒවරන් ඔන්න භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නෙනවා මේ ඕගේ තුළ පිහිටල නම් කවදාකවත් ඕගේ තරණය කරන්නට මේක පිහිටලක් ඔපමන වෑයම් කළත් ඕගේ තරණය වීමක් සිද්ධ වෙන්නේ නෑ දැන් අපි කල්පනා කර මෙහෙම නම් කාමෝග භහෝග දිට්ටියෝ ගවිත්‍යාවෝග කියන ටික කොහේහරි මේ තියෙන තැනක් අපිට පෙන්න්න පුළුවන්ද ආවාදතන ගෙදර තියෙනවා කාමෝගේ පුළන්හම පෙන්නන්න පෙට්ට්‍ර ගමක දාලා තියල තියෙනවද කාමෝගේ බවෝග දිිට්ටියෝග අවිද්‍යාවග දැම් මේ ඕගටික තියෙන්නේ වෙන කොහෙවටනෙ වෙයි අපේම නීවරණ ධර්මත්යෙක්ක එකතු වෙලා අපේ නීවර්ණ ධර්මත්යක්ක තමයි මේ ඕගටිකේ පැවැත්ම තියෙන්නේ අප ක්ලේස ධර්මත්යක්ක තමයි මේ ඕගටිකේ ති එද අපි කල්පනා කරන්නට වෙනවා අපේ අවිද්‍යා සහගත හිතත් එක්කයි මේ ෝග ක්‍රත්මක වන්න වෙන කොහෙ වටන වෙන් ද අපි කල්පනා කරමු අපේ හිතගත්තට පසේ අපේ හිතේ තියන මෝඩකමකොච්චරද කියලා කිවතිෙන් අපේ හිත කැමතිමමකටද කාම සහගත අදහස් එක්ක කටයුතු කරන්න පිනායාමටද නැද හිත නිතරම කැමැති පිනායන්න එද අපි පිනා යනවා කියලා කියන්නේ ඉල්පයනවා කියන එකම තමයි පිනායනවා කියලා කියන්නේ ඉල්පයනවා කියන එක තමයි අපි මේ කාමයේ පිහිටල නිතර්ම මොකටද වෑයම දැන් අපි වෑයම් කරන්නේ මේ බනාහන වෙලාවේ ධර්මය මෙිහි කරන වෙලාවේ අපි පිහිටන්නේ කාමය තුළද න ධර්මය ශ්‍රභණය කරනගොට කාමයේ පිහිටන්නේ නැති හිත කාමයන්ගේ මි දෙෙනවා. එදෝට හිත බවය තුළ පිහිටන්න නැතිව අනවා. ඒක නිල්පයන්නේෙ නහැ. හැබැයි ඒක සිද්ධ වෙන්නේ ධර්මය ශ්‍රවණය කරනකොට මිසක් නිකාන් ධර්මය කියන්නන් වාලයහාගෙන හිටියට ඒ සිද්ධ වෙන්නේ . ඉස්සල්ලා අපි කල්පනා කරන්න ටෝනහ මෙ ධර්මා ඔබෝදධය කියන එක ලේසි අර ඕෝගේ තුළ පිහිටල්ල ඒකෙන් පිනායනක දේසි ඕගේ තුළ පිටල පිනායාම තම එකරන්න ඒකම තමයි කරන්නේ හිත කැමතිමකටද හි ස්වභහාවේතමායි හිතා අපිව ගෙනියන්නේ කොහටද මේ ඕෝගේටමයි හිත පිනායන්න එමොකෙන්ද මෙ ඕෝගමයි හිත පිනායන් හිත සතුටට පත්න්න එමොකෙන්ද බනාානෙක පැත්තක කියලා මොනා කරන්නද මොකක් කරි කාමයක් කාම රසයක් ගෙන දෙන දෙයක් කතා කර කර කතාකර කර ඒ තුළ බැෑගෙන ඒ තුළ කිදාා බැහැගෙන ඒකත් එක්ක ගිලෙනවට හිත කැමති.ඒ කාමයත් පැවැත්ම භවේ පවත්වනවට කැමතිද නැත්්ද කැමති ඒ තුළම දිට්ටි ගත වෙනට කැමතිද නැත්්ද කැමති ඒ අවිද්‍යාවමයි බැහැගහන්න කැමති ඔනේ නම් කාමයත් එක්ක බව පැවැත්ම සම්බන්ධයිද නැද්ද එ කාමයත් එක්කයි භවය තියන්නේ පැවැත්ම තියෙන්නේ. ඒ පැවැත්මත් එක්ක අපය තුළ දිට්ටි ගත වෙන්නේ. ඒ දිට්ටියත් එක්කයි අවිද්‍යාව තුළ බැහැගන්නේ. ඒ බැහැගෙන ඒකට දඟල නාපී කාමයට දඟල නාපී එ පැවැත්මට කාමය පවත්වන්න දඟල නාපී ඒ තුළ දිට්ටි ගත වෙන අපි ඒකෙන් පිනාගිල්ල ඒකෙන් සතුටට පත්තමින් ඉන්නවා මිසක ඒක තින භානකකම පින්නේ නෑ ඒ තියෙන භයානකම අත්දකි එන හැ ඒක වැහල යනවාද නැද එක භයානකකම මෝතින් මෝත බැහෙනෝ ඒකමයි ජීවිතය කරගන්න කැමැති හෙන මේ අවිද්‍යා සහගත හිත කැමති මේකටද නැදද ඒකටමයි ඒ මදිවට අපි හිතනාම කදද මේ කාමය තුළ බැහැගත්තේ කවුද. මම මම එතවට මේ පැවැත්ම පවත්වන්නේ කවුද. මම මේ තුළ දිට්ටිගත වෙලා ඉන්නේ කවුද. මම එනම් මේ කාමේ මිහිරස රසය බින්ධනය කරමින් පැවැත්ම පවත්වන්නේ මම වසයෙන් මගේ වසයෙන් ගත්ත අවිද්‍යාවත්්‍ය එක්ක ළමයි. එහනම් ඔන්න අපි කල්පනා කරන්න ටෝන, අපිට නොතේරෙන කාරණාවතමායි මෙතන අපි හිතන් ඉන්නේ මමත්වේ කියල කියන්නේ මොකක් කියලද මමත්වේ කියල කියන්නේ ඇත්තටම නිත්‍යය වසයෙන් නිස්තිරවසෙන් එදා ඉඳල අද දක්කා මතුවට අනාගතයට පැවැත්ම පවත්වන මාවත් නිත්‍ය විස්තීරව ඉන්න බවටද නැද්ද අපිට තියන්නේ සිතුවිල්ල හැඟීම අපිට මෙ මේ හැඟීම තියෙනවා. මේ හැගීම දුර්ුවන විදිහටයි භාගයවතුන් වහන්සේ අපිට ධර්ම දේශනා කරන්න. යදොර අපි කල්පනා කරන්න ටෝන බුද්ධ දේශනාව තියෙන්නේ මම නැති කරන්ටද නෑ ඇයි මම නැති කරන්නට බැරි. ඇත්තට මම හිටියානම් මකක්කෙනවාද නැති කරන්න තිබුණා. ඇත්තටම නිත්‍ය වසය නිස්තිලවසයෙන්ම මමෙක් ඉන්නවානං එයාව නිවන් පුරට ගෙනියන්න තිබුණා එදකට සමහරහන ප්‍රශ්නයක්ත් තමයි ම නැත්තන් නිවන් දකින්නේ කවු්ද කියලා.ඒ ප්‍රශ්නිම මෝඩකමක්ද නෙද්ද.ඒ ප්‍රශ්නම මෝඩකමක්. නිවන් දකිනවාද නිර්හණය කියන්න අවගෝධයක්ද. නිර්වාණය කියන්නේ දකිින් තියෙන මොකක්කරි සුන්දරයි දියල්ලක්වාහි එකක් ද නිර්වාණය කියලා කියන්නේ කොහේරි ගිල්ල පාවෙන දෙයක්ද. කොයාරි ගිල්ල පාවෙලා පිනායනතාමකක් කඩකක්ද. නෑ කොතනාරි පිනායන දෙයක් ක බලාපොරොත් වෙනුවනම් ඒතින්නේ බැස ගෙනීමක් තුළමයි පිනායාමතියන. එ බැසගෙන ගන්නා වීර්යක් තුළ තමයිමකත්තිෙන්නද පිනායාමතිය. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ කොතන හරි පිහිටලා පිනා යන ධර්මයක් නම් නෙවි එන අපි අවබහෝදයට පත්වෙන්න ටෝණ කරන්නේ මේ බුදු දහම කියලා කියන්නේ නිවන් දකිනවා කියලා කියන්නේ වෙන කොහේ යරි අමුතු විලම්බිහිත ලෝකක ලබන යමක් න අපි බොහෝ වෙලාවට නිවන කියා බලාපොරොත් වෙන ොමකක්ද නිවැනි කියන්නේ අමුතු මාමුතු අදදැකීමක් වෙ නැති කිය මැජික්ක එකක්වාගේ වන්න නැති පාවෙන වගේ වෙන්න නඇතික තමයි මිනිස්ස ගොඩක් කෙලාවට කියන ගක්ද මගේ හිතනම් නිදහස් දැ මන්නම් පාවෙලාග ඇඟ සීතල වෙලාග බොක්ක කූල් වෙලාගේද මේ විදිහිට කියන එක එක විදිහට නිවන්ද කලා හැබැ මේ බුදුරජාණන් වහන්සේ පෙන්ෙන නිවන් මග කියලා කියන්න එහෙම අමුතු විදිහේ අත්දැකීමකට භාජනය වෙන් අමුතුම විදිහේ අත්දැකීමක් ලබන අමුතුම විදික පිනායාමක් සිද්ධ වෙන ක්‍රමයක් නම් න තර බුදුරජාණන් වහන්සේක ධර්මය කියල කියන්නේ අපි මේ ජීවත්වන තැන පවතින ඇත්ත අථර්ථය වටහගන්න එක ඇත්තර නේමනා අපි ජීවත්යන්නේ මේ ඕගේ තුළද නැද්ද ත අපි පැවැත්ම කියන්න මේ ඕෝගේට සතරමහා ඕගේ පැවැත්මතමයි අපි මොකක් කරගෙනද තියන්න ජීවිතය කරගෙන තියන්නේ මමත්වේ බවට පත් කරගෙන තියන්නේ කාමයමයි භවේමයි දිට්ටියමයි අවිද්‍යාවමයි දැවඔබ කල්පනා කරල බලන්න ඔබේ ජීවිතය වෙලා තියෙන්නේ මකක්ද අර කාමය මොකක් කලාද පංච කාමය මොකක් කලා තියෙන්නේ පංච කාමය කවද ඉඳන්නේ එ මම බවට පත්වෙලා තියන මොකක්ද පංචකාම වින්දනය. එතකට අපේ පැවැත්ම තියන්නේ මොකත් තුලද මේ පංචකාම වින්දනය තුළ. අපි දෘෂ්ටි ගතු වෙලායින්න ඒකම වටිනවා කියලා එ දිට්ටි ය තුළමයි. ඒකම තම අවිද්‍යාව එම් ඔන්න කල්පනා කරන්නට වෙනවා මේ අවිද්‍යාවග දිට්ටියෝග බවෝග කාමෝග කියෙන් සතර මහා ඕෝගේම කවුරු කරගෙන ද පින්න ජීවිතේ මම කරගෙන. ඉට පසේ මම කරගත්ත ටික මොනාකරන්නද දැන් හදන්නේ. මාව රැකගන්න ටන. දැන් අපිට මාව රැකගණ්ඩ ඕනිෙද නැද්ද ජීවිතේ. අපි ජීවිතේ මේ සියල්ල කරන්නේ කවුරු වෙනුවෙන් ද තමන් වෙනුවෙන්. තමන්ව මොනා කරන්න ද, තමන් සාතුටට පත් කරන්න තමන්ව පිනායන්න දැන් අපි මේ ජීවිතය කරන වෑයම මොකටද මේ කරන්නේ දරුමල්ලු හදාගෙන ගෙවල් දොරවල් ටික හදාගෙන සකස් කරගෙන අනාගත හා බලාපොරොත්තු ගොන්නක් කාමය වෙනුවෙන් පවත්වගෙන ජීවිතේ මොකකටද මේ අපිවැෑයම් කරන්නේ ඉල්පේ අන්ඩද නැද්ද පිනායන්න්නද නැද්ද පිනායන්න ඒ අපි මේ පිනායන්නේ මොකෙන්ද කල්පනා කරන්න. කාමෙන් මයි පිනායන්න කාමේ පිහිටලා. භවෙන්මයි පිනායන්නේ බවේ පිහිටලා. දිට්ටිවලින් මයි පිනායන්නේ දිට්ටි තුළ පිහිටලා. අවිද්‍යාවෙන්මයි පිනායන්නේ අවිද්‍යාව තුළ පිහිටලා. දැන් ඔන්න අපි කල්පනා කරන්න න එහෙම නම් එ පංචකාම පැවැත්ම තුළ පිහිටමින් පංචකාම පැවැත්ම තුළ පැත් පවත්වමින් එ පංචකාමය තුළම දිට්ටිගත වෙමින් එ පංචකාමයෙන්ම අවිද්‍යා සහගත වෙලා ඒකෙම ගිලිමින් ඒකෙම්ම පිනායාමතම අපේ ජීවිතේ දැන් අපි කල්පනා කරල බැලුවතින් මෙන්න මේ අපි සමස්තලෝක පිනායම් ටික සිද්ධ කරන්නේ කොතන දෙ කියලා බලන්ටොන් අපි සරලෝම කිවෝොත් කියවම විදනයන් විඳින්නේ සිතිින්ද නැද්ද සරලෝම කිවොත් විින්දන ටික විඳින්නේ සිතින්මයි එතකොට මේ හිත කොයද තියනවා ඇත්ති හිත කොයිද තියන්නේ අපිට කියන්න පුළුවන්ද හිත තියෙන්නේ කයතුල්ල කියලා බෑනේ එදට කය තියන්නේ තු හිතතියන්නේ කය තුළද කයතියන්නේ හිත තුළද කය දැකපු කවුරවා ඉන්නද දැන් අපි කය තුල හිතතියෙන්නේ කියන දෘෂ්ටියට බහින්නේ කය මොනා වෙනවා කිය හිතාගෙනද කය උපදින ධර්මයක් කියලා දැනගෙනද කයතියන ධර්මයක් කියලා මුලාවෙලාද කය තියන් ධර්මයක්ය කියලා මුලා වෙලා. අපි හිතන් එම කය මොනා වෙනවා කියලද කය කය ඊත් තිබුණා අදත් තියෙනවා මතුවටත් පවතිනවා. කය මොනාද පීට ලදි නාවේ අව කය මොනාද පීට ලතියන්නේ අපි ගත්කටටම කියනවා දනත් දෝ ඇහැහන නාසේ දිව මෙකොයිද පිටල තියෙන්නේ හරි එතකොටන බුද් දේශනාවට හොඳදටම ගැල පෙනවනේ කයේ පහිටල තියනවා කියලා ගත්තම නේද. අපිට බුද්ධ දේශනාව වැඩක් කය පිට්ල දයනවා කියලා අපි දැනගත්ත නම් ඒ ඇති ඒකම දරාගන්නවාද නැත්්ද අපි ස්වභාව යෝකු තමයි දැ අපිට මේක කයේ පීට ලතිනව කියල කවුද කියල දුන්න බුදුරජාණන් වන්සිද දැන් අපිට පුංචි කාලේ ඇහැකණ නාසේ දදිවසරීරය ගැන ඉගැන්ුවේ කවුද අපි බුදුබණ ඉගෙන ැන්ද ටික තෝරගත්තේ බුදුබන්න දන්න විතර ද හැකන නාසේ දදිවසරය ගැ දන්නේ මම කියනවා බුදු දහම නොදන ඇහැ කණ නාසිය දිවසරීරය ගැෙන දැනගන්නත් බෑ. එම දැනගැෙන ඉන්නවා කියලා කියනවනන්ගේ මෝඩකමක් දරාගැනීමක් මිස එක මහා දෘෂ්ටයක්ක් මිසක එක මහා සාවද්ධියයක් මිසක ඇත්තක් නම්. එක සාපේක්ෂ වශයෙන් සතතියක් වෙන්න පුළුවන්. හැබැයි පරමාර්ත සත්‍යය බවට පත් වෙන්නේ නැ. අපි කල්පනා කළොත් කවුරුවාරි කියනවා නම් චතුරාර් සතති පිළිබඳාව බොහෝදයකින් තොලව බුදුරජාණන් වහන්සේ පෙන්නපු සලා එතන පිළිබඳවබොද කරගන්නේ නැතිව ඇහැ ගැන දන්නවා කියලා එක සාවද්ධි ප්‍රකාශයක් එතරයි. කන ගැන දන්නවා නාසේ ගැන දන්නවා දිව ගැන දන්නවා කය ගැන දන්නවා කල කිවොත් එක ලොකුමලක බොරුවක් ඇයි සලායතන පිළිබඳ අවබෝධ කරලා නම් යා ධර්ම අවබෝධය ලබලද නැත. සලායතන පිළිබඳ අවබෝධ කරලා නම් එයා නිතතින්ම ධර්ම අවබහෝධය කරපු කෙනෙක් බවට පත්වෙනවා. එමනම් අපි තේරුන් ගන්නට වෙනවා සලායතන අවබහෝධ නොකර සලායතන තේරුන් ගන්න බෑ. අපි ඒම නම් හිතුවතින්, මේ ලෝක කිසිම කෙනෙක් භාග්‍යතුන් වහන්සේ පෙන්නපුූ එධරමය අවබොහෝ දෙකින් තොරව සලා එතන පිළිබඳ අවබොෝ දෙකින් තොරව ඇහැ දන්නවා කිව්ොත් කන දන්නවාකිවෝත් නාසේ දන්නවා කිවෝ දිවකයි දන්නවා කිව්වෝත් එතන තියන මකක්ද. එතන තියනෙ දෘෂ්ටියයක් විතරයි එතන තියන්නේ දිට්ටිගතවීමක් විතරයි. අපි කල්පනා කල බලමු බහුතරය හැගැන කනගෙන නාසය ගැන දිවගැන කය ගැන කහොමත් දන්නේ අපි මේ තියෙන්න ලෝකෙ ක ැහැකන නාසය දිවසරීරත් එක්ක ඉපදුනාා ඒ ඉපදිලා කාලඇත්තිස්සේ හැකන නාසය දිවසරීරය දරාගත්ත සත්වයා පුද්ගලයා ජීවත්වෙලා ජීවත්වෙලා යන් දවසක ලෝකය එහෙම්ම තියෙන්න ඇ්ද ඇහැකන නාසිය තිවසරීරය එක්කම පොළොවට පස්සවෙලා මැරිල නු. එහැමෝම දන්න ඇහැකන නාසය දවසරීරය පොළොවට මනාවෙන එකක්ද පොළොවට පස්සන එක ඒ දන්නාඔ එහැකන නාසය දියවසරීරය පිහිටලා තියන එක මකදද? පිහිටලා තිය එක දැන් අපි තවවිදියකින් කිවතින් ඇහැතුල පිහිටලා කියන්නේ ඒ මොකත් තුළ පිහිටලාගෙනකද අවිද්‍යාවතුල පිහිටලා කියන එක ඇකන නාසය දිවසරීරය තියෙන බවට ගත්තා කියන්නේ ම හැකන නාසය දවසරීරය පිටවා කියන එක රූප සද්ද ගන්දරහස ස්පාර්ස ටික තියෙන බවට ගත්තා කියන්නේ මකදද ඒක පිටවා කියන එක බුද්ධ වචනයට අනුකූලව ගත්තොත්තු සබ්බන් රූපං අනාරම්මනම් සබන් රූප අනාරම්මනම් සබබන් රූප අනාරම්මනම් තො අනාරම්ම නම් කියන්නමකදද අරමුණු වෙනවා කියන එක දරමුණු වෙන්නේ නැහැ කියන එකද අරමුණු වෙන්නේ නැහැ කියන එක එනම් බුද්ධ දේශනාව ප්‍රකාරවම සබ්බන් රූපන් අනාරම්ම නම් කිසිම කලක කොයි ආකාරයකින් වත් රූපය අරමුණු කළ නො හැකි. එහෙම ඇැතුව මේ රූපයට අරමුණු ගත නොහැකි කියලා නෙව මේ කියන්නේය ඇ රූපයටට අරමුණ ග ොහැකි කියලකුවත් ඒවිදි කියන්න බෑ එදවට රූපයට අරමුණු ගත නොහැකී කිවම රූපය ඇති බවට ගිහිල්ලද නැද. රූපයක් තියෙනවා ඒකට අරමුණු ගන්න බෑ ආය ගිහිල්ල තියෙන මකටද අයගලතින දෂ්ටියකට විතරයි ය එනිසාන්න අපි කල්පනා කරන්නට වෙනවා රූපය අරමුණු කරන්න බැහැ කියනවා රූපය ආරම්මනය වෙන්නේ නැහැ කියනවා. එතකොට? අපි රූපය ආරම්මණය වෙන්නේ නැති තැනක සබ්හන් රූපා. සියලු රූපය අරමුණ වෙන්න නෑ කියනවා. සියලු රූපය අරමුණු වෙන්නේ නෑ කියන තැනක ඇහැකණනාසේ දිවසරීරය රූප සද්ධ ගන්දරසි ස්පර්ස කියන ටික මේ රූපද නැදද. එරම් මෙවට කියන අධ්‍යාත්මික වූ රූප බාහිරවු රූප. අධ්‍යාත්මික බාහිර රූප කවුරුහරි අරමුණු කරන්න පුළුවන්ජ කියල කියනවන එතන තියනම කදද එතන තියන මෝඩකමක් එතන තියන දෘෂ්ටියක් එතන තියන්නේ එතන පවතින්නම කදද අවිද්‍ය එතන පවතින්නේ අද්‍යාව කල්පනා කරල බලන්න එ අවිද්‍යාව තුළ අපි ජීවිතය කටයුතු කරන කොට පිහිට ලතියෙන්නේ එහෙම නම් සතර මහා වෝගේම තමයි ඉතා විදිකට බැලුව පිහිටන්නේ කොහෙද සතරමහා වෝගේම තමයි පිහිටන්නේ දැන් කල්පනා කරන්න කල්පනා කරන්න එම නම් හොඳට හිතන්න අපි ජීවිතයේ පැවැත්ම පවත්වනකොට අපි ජීවිතයේ ජීවත්වනකොට අප පුදුමාකාර මුලාවකින්නේ. අපිඉන්න මුලාමකදද. ඇහැ දකින්න පුළුවන්. කන දකින්න පුළුවන්. නාසය දකින්න පුළුවන්. දිව දකින්න පුළුවන්. කය දකින්න පුළුවන්. රූප, සද්ධ ගන්ධරස් ස්පර්සයම් දකින්න පුළුවන් අරමුණු කරන්න පුළුවන් කියන මට්ටමක තම අපි ජීවිතය පැවැත්ම පවත්තන්නේ හැබැයි මේ ජීවිතයේ මේ විදියට පැවැත්ම පවත්වගෙන යනකොට එ ජීවිත අපි පවත්වන පැවැත්ම තුළ කොයිතරම් මුලාවද්ද තියෙන්න කියන කාරණාව අි උපතින් බෞද්ධ වනාට අපි කොපමන ධර්මය ශ්‍රභනය කලාට අපිට වැටහිලා නෑ අපිට තේල්ලානෑ. අපි මේ හැකන නාසය දිවසරීරය දකින්න පුළුවන් කම තියෙන පිහිටලා තියෙන සත්්‍යයෙක් පුද්ජලයක් ආත්මයක් ඉන්නවයි එ සත්වයා පුද්ජලය ආත්මය ජීවිතය පැවැත්ම පවත්තන වාය කියන තැනක ඉදලතමායි අපි සියල්ලු ධර්මය ගලපගන්නට උත්සාහවන්ත හැවයි මෙන්න මේ විදිී තැනකට අපි පත්තලා තියෙන්නේ මොකක් නිසාද පටික්්ෂ සමපපාදී පිළිබඳ පවතින අනවබෝධී නිසා අපි බලමු සරලවම ඇයි මේ රූපේට අරමුණු ගන්න බෑකි වහෙමද න රූපය අරමුණු කරන්න බෑකි වදි කියලා සියල රූපය ආරම්ම නයකි ඇයිද කියල බලමු හැබැයි රූපය අරමුණු කරන්න පුළුවන් කියන මට්ටමේද අපි පිහිට ලතියෙන්නේ ලෝකය තුළමයි අපි පිට ලතියෙන්නේ ඕගේ තුළ මයි අපි පීට ලතියන්නේ එම නම් සසර තුළමයි දැන් අපි තේරුන්ගමු ඇයි මේ රූපය දකින්න බෑකිවේ කියලා දැන් අපි උපමාවකට ගත්තතින් ි කල්පනා කල්ල බලමු අපි අනවා දියඇල්ලක් ළඟට සම්මත උපමාවක් මමකය එන දඇල්ල දිහා බලලා අපි සුන්දරත්වය විඳිනවාේ පිනා යනවද නැද්ද පිනායනවා අපි මකක්ද කරන්නේ දඇල්ල පිහිටලා එදිඇල්ල ලස්සනයි එදිඇල්ල මෙහෙම කඩාගෙන හැලෙනවා මේ ගල්පරාතරින් එනවා මේකින් පිණිබින්ඳ විසිරිලා යනවා ජලකද විසිරිලා යන බොහෝම අපූරුවට බොහෝම ලස්සනට ද ඇල්ල තියෙනවා කළ දියල්ල චමත්කාර ජනක ස්වභාාවය බින්දනය බින්දනය කරන විඳිනවා එදටේ විඳිනකොට අපි දල්ල විඳින්නේ බෝම මොකක් කෙරද ියඇල්ල ඒ විින්දනය තියෙනවා ලස්සන තියෙන අපි කෙනවදන ඇද හවල් දියඇල්ල පුොදුම ලස්සනයි දියල්ල චමත්කාර ජනකයි මෙහෙම අපි මේක විදනය කරනවා හැවමං මෙහෙම ඔබෙන්න් හනවා එතකට එතනදි සිද්ධ වෙන්නේ ඇත්තටම පෙනීමක් මකක් සිද්ධ වෙන්නේ දල්ල ලඟට ගිහිල්ලා පෙනීමක් සිද්ධ වෙන්නේ ද අන්දයෙකුට පුළුවන්න්න ඒදියැල්ලේ චමච්කාර ජනක ස්භාවේ විින්දනය කරන්න අන්දයකුට පුළුවන්න්න ඇය අන්දයකුට බැරි ඒදියල්ලේ චමච්කාර ස්භාවේ බින්දනය කරන්නේ ඇද්දකීම ලබන්න පෙනීම නැතිහින්දනේද පෙනීම නැතිහින්ද එක කරගන්නට එරම් පෙනීම ාවට පස්සම කක්ද වෙන්නේ ඇතිකල්ලි විින්දනය තියෙනවා දැන් අපිහිතම ඔන්න අපි මේක විින්දනය කර කෙර න්නවා. අද ඉපචිච්ච අතදර්ුවෙක් මේ දියඇල්ල ලඟට ගෙනෙනවා අපි වින්ධනය කරන විදනය මේ අතදරවා විඳනවාද දැ අපිහිතම අපි පුංචේ අතදරුවෙක් නොදරුවෙක් වඩාගෙන මේ දල්ල ඉදිරියට කිහිල්ලන්නවා. එද මේ නොදරවා අපි මේ දියල්ල චමච්කාර ජනකයි මේ දියඇල්ල සුන්දරයි මේ දියල්ල ලස්සනයි මේකේ වතුර සිහිතලයි මේක මෙහෙම නාන්න පුළුවන් මේ විනෝධ වෙන්න පුළුවන් කියලා අපි මකක්ද වෙන්නේ මේක පිහිටලා මේක බැහැගෙන්න්න මකක්ද කරන්නේ මේකේ වින්දනය ගන්න මහා වැෑයමක් කර කරාප ඉල්ප යනවද නැත සතුටේ හැවයි පුංචි දරුවට හෙම එකත් තියෙනවාදය පුංචි දරුවට එහෙම සන්තෝසයක් අමුතු උම්මාදයක් අමුතු විින්ධනය කිරීමක් දැන් අපි කල්පනා කරන්න නොෙනම් අපිට තේරෙනවා මෙ පේනවා කියන කාරණාව වෙනම කතාව. මේක ලස්සනයි සුන්දරයි මිහිරී ප්‍රියජනකයි චමත්කාර ජනකයි කියලා මෙනෙහි කරන එක තවකතාව. නද. අපි අරමුණු කළේ ලස්සනද දියඇල්ලද දියල්ල වූ රූපයක් අප අරමුණු කලාද. චමචකාර ජනකූ රූපයක් අප අරමුණු කලාද ඉහෙම නැත්තම් මෙතන සිද්ධ වුණ පෙනී මත් එක්ක අපි අරටික මනසි කාර කරගත්තද. ඒනම් අපිට කවදාකවත් දිය ඇල්ලක්කූ රූපයක් මුණ ගැහෙන්නේ නැහැ? චමච්කාරජනකූ රූපයක් හම්බුවවෙන්නේ නෑ සුන්දරවූ රූපයක් මුණගැහෙන්නේ නෑ එතන සිද්ධ වෙන්නේ මොකද සරලෝමකවෝ පෙනීමක්. මොකදද පෙනීමක්. දැන් අපි කල්පනා කල්ල ගත්තතින් ඒ පැනීම සුන්දර කරගන්නේ කොහැන්ද. ඇයි කෙනෙකුට සුන්දර දේතාව කෙනකුට අසුන්දර වෙන්න වැරිද. කෙනෙක් බොහෝම මීරී පිය ජනකයි කල් කරන වදනය තව කෙනකොට එහෙම? වෙන්න නැති යවා එම් ඔන්න අපි කල්පනා කල්ල බලනොකොට අපිට තේරෙනවා දැන් එතන පැෙනීම එකක් පෙනීම එ මනසිකාර කරගත්ත ලෝකය තාව එකක්ද නෙද්ද. එනම් පැනීම තමයි දියඇල් ල බවට පත්කරේම කෙන්ද මනසිකාරය එතවට පැනීම සුන්දර බවට පත්කරගත්තේ ප්‍රියජනක බවට පත්කරගත්තේි මනසිකාර කල් ගොඩනඟපු ලෝකේ එ ඇත්තටම අපිට කවදාකවත් දල්ලක් වූ රූපයක් අරමුණු කරන්න පුළුවන්ද දියල්ලක් අරමුණු කරන්න පුළුවන්ද බෑ එනම් බුද්ධ දේශනාව ඉක්මවල යන්න බෑ සබබන් රූපන් අන අරම්මන දැන් එතකොට අපි කල්පනා කරලා බලමු අපිට හිතෙන්න්න පුළුවන් එතකොට වර්ණ සටහනක් කරි අරමුණු වෙනවානේද කියලා අරමුණු වෙනවා කියනොට අරමුණු කරන කෙනාව මේ පැත්තිම් මකක් කෙනවාද. අරමුණු කරන කෙනාව ගැබ් වෙනවද නැද්දේ ඇතුලි. තවට මොකක්හරි අරමුණු වෙනවා කියෙන තැන තමයි ප්‍රශ්නිතියෙන්නේ. දැන්වන්න අපි තේරුන් ගත්ත යම්මට්ටමකට අපි කන්නාඩිය ලළඟට ගිහිල්ල බැලුවොත් අතව උපමාවක් විදියට අරගෙන අපි හිතනව නම්, අපට කෙස්ලොම් නියද සම්මස්නහාරටික මුණාවෙනවාද මුණගහෙනවාය මෙම හිතාගන්නවාද නැද්ද හිතාගන්නවා ඒ කෙස්්ටික කලු වි සුදුයි නියපොතු මේ විද්‍යායි හම රැල්ලගෙහිලා දට්ටික වැටිලා මෙවිදිර මෙනහි කරගන්නවා. හැවයි ඇත්තටම එතන සිද්ධ වුණු පෙනීම දිරලද පනීම සුදුකළු වෙලාද පීම රැලි වැටිලාද පනීම හැලි ලද පනීම පනීමක් හැ පෙනීමත් එ දිරලාය සුදු වෙලාය කළු වෙලාය රැලි ගහිලාය මේවිදිය වෙලාය අවලස්සන වෙලාය කියලා මෙනෙහි වෙන ටික තමකා එදට මනසිකාර කරනවා කියන එක අපි අපේ පැත්තේ ගොඩ නගාගත්ත දුෂ්ටි ජාලය තමයි මොකක් කරන්නන්නේද මනසිකාර කරන්නේ හම් මනසිකාරයනෙවේ අපිට වැදගත්ත එමකක්ද. මනසිකාරය කියන එක කොමමකක්ද. අපි තම තමන් තුළින් කරගත්ත දුෘෂ්ටියයක්ක්. හැ පේනවා කියන කරණාවට අපි මෙතන දිමකක් කරන්න හොනිද. ප්‍රඥාව යොමු කරන්න ඕන. ඇයි පැෙනීම සිද්ධ වුණේ නැත්තම් මනසිකාරයක් සිද්ධ වෙන්නේ නැ? ඒමනං කල්පනා කරන්නට වෙනවා මෙන්න මේ පේනවා කියෙන කාරණාව ටැවිල්ල බැලූතින් අපි පේනවා කියන එක අපිට ඇත්තක් පෙනවද නැදදකොට යමක් පේනවාඒ පෙනුනෙ නැත්තං අපිට කෙස් කියල හිතාගන්න බෑ ඔයි විදිේ තැනකටනවද නැදද පෙනුම් නැත්තන් කොහොම ලොම් කියලා හිතාගන්නේ ඒම දැරකට එනෙනවද නැද්ද එතකට ඒත් අපි පෙනෙන යමක් තියෙනවා කියෙන දෘෂ්ියක බැගන්නවද නැද්ද එබට පෙනෙන්නේ යමක් තියෙනවා කියකට පෙනෙන කෙනෙ ඉන්නවා වෙනවද නැදද ඊට පස්සය අපිට යමක් තියෙනවා නි්‍යය වූ ඉස්තිර එතකොට අපිට නොතේරෙන බරපතල වර්ධතමායි අපි අද අනිත්‍යද කින්න කොමද අපි අද අස්තිර භාවය දකින්නන්නේ කහොමද අපිට වෙලා තියෙන්නේ අද පවතින දේමකක් කලාද නිතිය ලා පවතින්න ද දිරායාම වනසීම කොඩුවීම අනිත්‍යලාද නි්‍යය වෙලාද ඒකාන්තෙන් දිරා යනවා කියන නිත්‍ය සං්ඥාව පිටලද නැදද පිටලා ඒකාන්තවශයෙන් කැඩි කැඩි විදිිවිිඳී යනවා කියන නිත්‍ය සඥාව පිහිටලා එම් ඇති බවට නි්‍යය ලා ඇති බව නිත්‍යය වෙලා දිරණ බව නිත්‍යය වෙලා ඇති බව ස්තිරවෙලා දිරණ බව ඉස්තිර වෙලා දැන්ගො නානිත්‍යය වඩන්නාපු අපි අස්තිර බව වඩන්නාපු අපි වඩලා තියෙන්නේ නිත්‍ය සඥාවමයි ස්තිර සංඥාවමයි ඒ නැද අමෙන මේක කරගෙන තිය බුද්ධ දේශනාවට අනුකූලප මේ දකිනවා කියන ක්‍රියාවලිය මම කරනවාද ඉබේ සිද්ධ වෙනවාද අනිකෙක් විසින් කරවනවාද දකිනවා කියන එක පේනවා කියන එක ඇහෙනවා කියන එක දැනෙනවා කියන එක දැනගන්නවා කියන එක මම විසින් කරනවා නෙේ ඉබේ සිද්ධ වෙනවාට නුවේ අනිකෙක් විසින් කරවනවා නෙවේ මේ අපි තේරුන් ගන්න ටෝල. මේ කාරණ අපි තේරුන් ගත්තේ නැත්තම් මකක් කෙනවාද. අපි බෑගන්නවා අදෘෂ්ටියක මකක්ද පේන යමක් තියෙනවා කියනකොටම කාට පෙන්නවාද. ම මට මොකක් කෙනවාද මට පේෙනවා කියනවා. හැබැයි ඔබ මම් මෙන්න මෙහම ප්‍රශ්නයක් කානවා ඔබට තියෙන දෑ අතීතයක් ඔබට තියෙනවා අනාගතය ඔ ඉතනවා මං අතීති මේ මේ විදිහට මේ මේේ දේවල් වින්දනය කළා මම් මේ අත්දැක්ක අත්දැකීමකට පත් වනාා අනාගතයේ මං මේ මේ දේ විධනයක් කරනවා අනාගතේ මං මේ මේ තනට යනව පත්වෙන මං මේ මේ අදදැකීම ලබනවා හැබැයි මංහනව මේම අතීතයකෙ ලොබාද මෙෙනෙහි කරාට අතීතය ඔබ විින්දා නම් බින්දේ වර්තමානයක් බෙලාමද නැද්දා අතීතය විඳපු විඳිල්ල වින්ද. වර්තමානය වෙලා මයි විඳල දයෙන්නේ. මොගලා අතීතය විින්දනය කරල නෑ? අපි අනාගතය බිඳිනවා නම් බිඳින්නේ වර්තමානය කරගෙනම වර්තමානයක් තුළ මද නැද්ද පර්ධමානය තුළ. එ අපි අතීතයකිවත් අනාගතයකවත් විදධන සිද්ධ වෙන්නේ කොහෙද විඳින්නේ වර්තමානේ. අපි එමටං අත්දැකීම ලබන්නේ වර්තමානය තුළද නැත්්ද. හැබැයි අපි ඒකත් කාලයයක් බවට පත්කරගන්න මොකක් නිසා දර්තමානයේ බවට පත්කරගන්නේ වර්තමානය ඇත්ත දන්නේ නැතිකම නිසා වර්තමානය නොදන්නකම නිසා. එර අපි සරලෝම ගත්තතු මේ වෙලාවේ විඳින්න විඳීම අතීතෙන්ාවේ නෑ? මේ වෙලාවේ විඳින විඳී මාධදැකීම අනාගතයට යන්නේ ෑ මේ වෙලාව අපි විින්දනයක් කළේ නැත්තම් ත විදිකටක පෙනුන නැත්තන්ම් ඇහුුණේ නැත්තම් දැනු නැත්තම් දැනගත්ත නැත්තම් අපිට කියන්න පුළුවන්ද පෙනුනේ හවල් දේ කියලා. පෙනුනේ මටහි කියලා. ආවල් දේ පේනවා කියන කොටම පේන ම නියෝජනය වෙනවාද නැ්ද නියෝජන වෙ රයි ආවල්ද ඇහෙනවා කියනකට ඇහෙන මම නියෝජනය වෙලාද නැද්ද නියෝජන වෙලා යරයි එනම් ඔන්න ඔබ කල්පනා කරලා බලන්නට වටිනවා මෙ පේනවා කියන එකට අපි මොකක් කරගන්නවාද. අප පේනවා කියන එක සුන්දර කල්ල ලස්සන කල්ල හැඩ කරගන්නේ මනසිකාරෙන්නේ හැයි පේනවා කියන සිද්ධියෙන් නැත්තං අපිට ඇහැගැෙන රූපිගෙන අධදැකීම ලබන්න ඇයි පනවා කිය දේ සිද්ධ උනේ ඇත්තම් පෙෙ හවල් දේ කියලා පනවන්න යනම් ඔන්න පි සරලෝම කතා කරනවා පිෙනීම මත පදනන් වෙලා මොගක් කරනවාද පේන දේ සහ පේන කෙනා පැනවෙනවාද නැද්ද පව එදන මේ පැනවෙනවා කියන එක ඇත්තටම ඇත්තටම තියෙන දෙයක් ද ඇයිති පැනවෙනවා කියන්නේ තියෙන දේකටද පනවන එකටද පනේ දැන් හැබැ අපිට හිතෙන්නේ මොක් කියලාද අපිට හිතෙන්නේ තියෙනවා කියලා හැමේ තියෙනවා කියන මෝඩකම දුරු කරගන්න තම අපි මොක් කරන්නේද බුදුරජාණන් වහන්සේ ධර්මේශ්‍රපනය කරන්නේ දැම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ යංකිංචි සමුදය දම්මන් සබ්බත්තන් නිරෝධ දම්මන්ති මොකක් දෙකයන් ජංකින්ංචි සමුදය දම්මන් සබත්තාන් නිරෝධ දම්ම යම් ධර්මතාවයක් සමුදය වෙනවාද ධර්මතාවේමකක්ද ද නිරෝධයි කියන එක තේරමමකක්ද නිරෝධයි කියෙන එක තේරුම නැති වෙනවා කියෙනම නවි නිරෝධයි කල කියන්නේ සකස්වීමක් නෑ කියන එක දැන් අපිට මෙ පේනවා කියන තැ අපිට පේනමකක් දිට ද නිති වාසයෙන් ස්තිරවසයෙන් යමක් සකස්උනායි කියලා. හැබ ඇත්තටම සිද්ධ වෙලා තියන්නේ පැෙනීම නිසා ඇහැරූපය පැනවෙලා හැරූපෙන් පෙනීම. එත මෙන්න මේ කාරණාව අපි තව තවත් තවතවත් ගැඹුරට අධ්‍යනය කරගත් නැත්තම් අපිට මේ ඕගතරණය කරන්නට පුළුවන්කමක් සිද්ධ වෙන්නේ න. එ සරලෝමකිවත් අපි තේරුන් ගන්නට වෙනවා අම්මාකිව්ව තාත්තාකිව දුවපුතාකිව ගස්ගල් නිරහඳ තාරකා කියපු රූපයක් අපිට මොුණ ගැහහිලා හැබැයි ඇත්තටම අම්මතාත දුවපුතා ඉරහඳ තාරකා ගස්ගල් කියලා මෙනීකරපටික පැත්තක තියලා ඒ බටර්ගාපටික පැත්තකලා හැඩකරප ටික පැත්තක තියලා බැලුවතින් පැෙනීම පෙනීමක් සරලෝමකුවොත් මේ සිද්ධි ච්ච පෙනීම යමක් කෙනෙකුට පේනවා නෙවෙයි මකත් දෙලා තියෙන්නේ. අතීතෙන් ආපු නැති අනාගතයට යන්න නැති වර්තමානය පෙනීම මත ඇරූපය මත පැෙනීමත් ගොඩ නගල තියෙනවා. එදාවන පෙනීම කාටවක් පෙනිලා නෙවෙයි ඇයි අරමුණු කරන්න බෑ කියල කියන්නේෙම මොකක් හින්ද අරමුණු කරන්න පුළුවන් අරමුණු කරන කෙනෙක් ඉන්නම වෙනවාඒ නිසා මෙතන කෙනෙක් යමක් අබ්දකිනවා නෙවෙයි කෙනෙක් යමක් අද්දකින බවට අපි මොකක් වෙනවල් මෙහේතු ප්‍රත්තියෙන් සලා එතන් තික පහල කරනකට අපි එතනට රැවටෙනෝ ඉතින් හැබැයි මෙන්න මෙතන අපි පිහිටුවක් මොකක් වෙනවාද යමක් කියන තැන පිහිටුවත් ඒ පිහිටුවේ සතර මහා ඕගේ තුළ ඕක පිහිටල මොන්න විදිහට වෑයම් කළත් මම මොකක් කරනවා ආරග කරනවා මේක කරනවා මම භාවනා කරනවා මම නිවන් දකින්න මේ විදියට උත්සාහාවන්ත කරනවා කියලා යමෙක් කෙනෙක් දකිනවා කියන මට්ටම තුළ මොනවා කළත් ඉල්පයනවා මිසක ඉල්පයනවා කියනමකක්ද පිනායනවා මොකද පවිනායන්නේ කාම ඕෝගේෙන් භවෝගේෙන් දිට්්‍යියෝගෙන් අවිද්‍යා ඕෝගෙන් පිනායනෝ මිසක මේ ඕෝගෙන් මේ සැඩ පහරෙන් එතරවීමක් කරගන්නට පුළුවන්කමක් නැයි. ඉති එහෙමනම් සරලවම මේක තමයි මේ සූත්‍ර දේශනාවේ සරලදහස. හැවයි මේ සූත්‍ර දේශනාව තවදුරටක් ගැඹුරු අර්ථකථනයකින් විවරණය කරගන්නට ඉදිරි දේශනාවකදී බලාපපුරොත්තුවෙන. මේක මේ මට්ටමෙන් අවබහෝධ කරගෙන මදිීක තවදුරටත් විිස්තරවසයෙන් ගැඹුරටම මේ සූත්‍ර දේශනාව යළියලෙත් ආවර්ජනය කරගත්තො මේ දේවතාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැටහිච්ච කාරණ වටහගන්නට පුළුවන්කම ලැබෙනවා. ඕගේ පීටාද නොසිටිමෙන් වෑයන්ද නොකරමින් තරණය කළේ කොහොමද කියන එක. ඒනං අපි යමක්ක තියන බවට ගත්ත තැන ඒ තුළ පිටා සිටිියොත්ඒේ පිහිටන්නේ මොකත් තුළද ඕගේ තුළ ඒක තුළ පිහිටල මොන මොන වැඩදැම්මත් මොන මොන විදිහවෑයම් කළත් ඇති වැඩක් නෑමකක් කෙනවද. කාමෙන් මයි පිනායන්නේ බවයමයි පිනායන්නේ දිට්ටියෙන් මයි පිනායන්නේ අවිද්‍යාවෙන් මයි පිනාය න්න එදාට කාමෝග බවෝග දිිට්ියෝග අවිත්‍යාවග තුළ අතරමං වෙනවා හැබැයි මෙන්න මේ ධර්මතාව අවබෝධ වෙනකොට අපිට වැටහන්නේ අනනිත්‍යය සංඥා හ අනිතත්්‍යය සංඥාව කියල කියන්නේ කුමත්ද කියන කාරණාව දුකානාාත්ම සංඥාව කියන්නේ කුමදද කියන රනාව තවදුරටත් ගැඹුරෙන් ඉදිරි දේශනාව තුළෙල් මේ සූත්‍ර දේශනාවම ඇසුරු කරගෙන තෝරාභේරාගන්නට අවස්ථාව සැසිනවාන් එනිසා අද දවසේදී දෙවතා සයුත්තය සංයුත්ත නිකායට අදාළව නලවර්ගය තුළ ඕගතරණ සූත්‍ර දේශනාවයි සාකච්ඡා කරගන්නට යෙදනේ මේ දේශනාව සාකච්චා කර ගැනීමමු තුළෙෙන් ජනිතවන්නට යෙදනාවෝ පං්ඥකුසල වාසනාවන් අබිනමින් මේ පරලව යන්නට යෙදුනාව යන්තාක් පිරිසක් පිම් බලාපපුරොත්වංත්තම් එසෑම සියලු දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් කරමය අනුමෝදන්ම වෙත්වා සතුටු සිතින් අනුමෝදන්න උතුන් ධර්මා විිසමේම වෙත්වා කලසා කියලපාර්ථනා කරන්න.ඒවාගේම පිම්බලාපොරොත්වයෙන් නැත්ත වූ යම්තරා යම්තා දේවකොට්ටාසයක් බ්‍රහක්්ම කොට්ාසයක් කැත්නම් එසෑම සියල දෙනාාව මේ පින්පෙත් අනුමෝදන් කරගනිත්තා උතුන් ධර්මා බිසමේම වෙත්තුහා කලසාදු කිලපාර්ථනා කරන් අපි හම දෙනාට තුම් චත්‍රාර් සත්‍යාව බහෝදිය පිණිසම ප්‍රඥඥා පවරක් පාරමිතාවක් භවටම පත්වත්වා කෙලසාදු කියන්න. සුකී හෝතු අභිවාදන සීලිස්ස නිච්චංවද්ධාපචායිනෝ චත්තාාරෝ ධම්මාවඩ්ඩන්ති ආයුුවන්නෝ හොහෝ සුකම්බලම් ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේ වෙච්චේ අතෝනිබ්භාන සම්පත්ති. ඉමිනා අතේ සමිජ්ජතුූ සුනාත ධහරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මය හෙසිරෙන්න්න